සාකච්ඡාව කරනු ලැබුවේ ඔබ දන්නවා දැන් වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මැදිහත් වෙලා සංදී කඩකප්පල් කිරීම සඳහා උත්සාහයක් නැතිමින් තිබෙනවා. ඒ උත්සාහය පිළිබඳව පිටේ රෙහිව ඒ වැළැක්වීම සඳහා අපේ පක්ෂයේ විසින් ගොඩබල තීන්දුව తీරන පිළිබඳව ඔබට දැනුවත් කිරීමේ අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව කඳුන් ලැබුණේ. ඔබ දන්නවා මේ පළාත් පාලන මැතිවරණය පහුගිය අවුරුද්දේ මාර්තුවල පවත්වන්න තිබුණු මැතිවරණය. අමාත්‍යවරයා විසින් තමන්ට තියෙන බලතල උපයෝග කරගෙන තව අවුරුද්දකට මේ පළාත් පාලන මැතිවරණේ කල් දමනු ලැබුවා. එනිසා මේ මාර්තු මාසයේ 20වෙනිදාට පෙර සියලුම පළාත් පාලන ආයතන යළි පිහිටි විය යුතු තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මැතිවරණ පැවැත්වීමේ පූර්ණ බලය තිබෙන්නේ මැතිවරණ කොමිසමට. නමුත් ආණ්ඩුව මේ මැතිවරණය වැළැක්වීම සඳහා විවස්ථානුකූලව නීත්‍යානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග බොහෝ ප්‍රමාණයක් උත්සාහ කරනවා. එකක් පාර්ලිමේන්තුව හරහා මේ මැතිවරණය පවත්වීම වැළැක්වීම සඳහා විවිධ පනත් නීති සංශෝධනය කරන්න උත්සාහ කරා. නමුත් පාර්ලිමේන්තුව හරහා ඔහුගේ ක්‍රියාදාමය ඉටු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඊළඟ ඔහු උත්සාහ කරා ඔහුගේ ගෝල බාලයන් ලවා අධිකරණ හමුවට නඩුවක් ගෙනල්ලා අධිකරණය හරහා මෙම ඡන්දයේ පැවැත්වීම වැළැක්වීම සඳහා. එනිසා ඔබට මතක ඇති පහුගිය සති දෙකකට වඩා ඈත කාලයක සිට ඔවුන් කියන්න පටන් ගත්තා දහවෙනිදා තිබෙන අධිකරණයේ නඩුවේදී මෙම ඡන්දය පවත්වන්න එපා කියලා නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු දෙකක් ඇවිල්ලා තිබුණා. එකක් ඡන්දේ පැවැත්විය යුතුයි කියලා දේශපාලන ව්‍යාපාර විසින් ඉදිරිපත් කරන නඩුව, අනිත් එක ඡන්දේ පවත්වන්න එපා කියලා රනිල් වික්‍රමසිංහගේ ගෝලයේ කර්නල් කෙනෙක් විසින් දාපු නඩුව. හැබැයි පහුගියදා අධිකරණයේදී ඡන්දේ පවත්වන්න කියලා දේශපාලන පක්ෂ විසින් දාන ලද නඩුවට මැතිවරණ කොමිසම නිශ්චිත වශයෙන් තීන්දුවක් ලබා දුන්නා මැතිවරණය නිසි පරිදි පවත්වන බව. එඳ අධිකරණයේදී ඒ පාර්ශ්වකරුවන් සෑහීමකට පත්වෙන පිළිතුරක් මැතිවරණ කොමිස සභාව විසින් ලබා දුන්න ලැබුණා. දෙවනි නඩුව, ඒ නඩුව පිළිබඳ යම් සාකච්ඡාවක් එදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදු වුවත් ඒ නඩුව පිළිබඳ මූලික විරෝධතා ගණනාවක් මැතිවරණ කොමිසම පැත්තෙන් ඉදිරිපත් කරන ලැබුණා. එනිසේ නඩුව විභාග කිරීමේ දිනේ, ඒ නඩුව සැලකිලට භාජනය කරන දිනේ එළබෙන 23 වෙනිදා දක්වා කල් කියලා. 23 වෙනිදා සිට ඡන්දයට ඡන්දය ඇත්තරම ගත්තොත් 9 වෙනිදා තිබ්බට 6 වෙනිදා ප්‍රචාරක වැඩ නතර වෙනවා. 23 වෙනිදා මේ මාසේ තියෙන 28 දින 5යි, ඊට පස්සේ දින 6යි, දින 11යි මැතිවරණ තියෙනවා. 23 වෙනිදා වෙනකොට මැතිවරණේ දින 33ක්, ඒ කියන්නේ නාම යෝජනා බාරගෙන මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරාට පසු දින 33ක් ගත වෙලා තියෙනවා. 23 වෙනිදා වෙනකොට ඉතිරි වෙලා තිබෙන්නේ දින 11ක් වගේ කෙටි කාලයක්. එනිසා ආණ්ඩුවට ඕනකම තිබුණා මේ තත්ත්වය වළක්වන්න. ඒ විතරක් නෙවෙයි, 22 වෙනිදා වෙනකොට තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කියන්නේ ඡන්දේ විමසීම අවස්ථාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එනිසා ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා මේ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම සඳහා. ඒතොර ඒ සඳහා අධිකරණමය අවස්ථාවක් නෑ, ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවස්ථාවක් නෑ. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සිදු කරමින් තිබෙන්නේ මැතිවරණ ක්‍රියාදාමය කඩාකප්පල් කිරීම සඳහා ඔහු මැදිහත් වීම. විශේෂයෙන්ම ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද කැබිනට් සංදේශයක් හරහා මුදල් වියදම් කළ යුතු ශේෂ්ත්‍ර පිළිබඳ නියෝගයක් ලබා දෙනවා භාණ්ඩාගාර ලේකම්වරයාට. එතකොට එම ශේෂ්ත්‍රයට මැතිවරණ ඇතුල් කරලා නැහැ.
එතකොට ඔහු භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් දෙන්න උත්සාහ කරනවා චන්දිට සල්ලි දෙන්න එපා කියලා. ඊළඟ ඒත් මැතිවරණ විශේෂයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව නිලධාරි මහතුරු විශේෂ උත්සාහයක් දරමින් තැපැල් ඡන්ද පැවැත්වීම සඳහා කටයුතු කරමින් තැපැල් ඡන්ද පැවැත්වීම සඳහා ප්‍රධාන කරුණු දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. එක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම. දෙක ඒ මුද්‍රණය කරන තැපැල් ඡන්ද පත්‍රිකා අදාළ මධ්‍යස්ථාන කරා ගෙන යාම. මේ කාර්ය දෙක සම්පූර්ණ වෙන්න ඕන. මොකද්ද ආණ්ඩුව කරේ? මුද්‍රණය වෙමින් තිබෙන තැපැල් ඡන්ද පත්‍රිකා මම වගකීමෙන් කියන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ ඉවරයි. තැපැල් ඡන්ද පත්‍රිකා ආසන වශයෙන් අවශ්‍ය ලක්ෂ 6කට ආසන ප්‍රමාණය. ලක්ෂ 3කට වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කළ ඉවරයි. ඒ විතරක් නෙවෙයි මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඡන්ද 2කට අවශ්‍ය වෙන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න කඩදාසි තිබෙනවා. ඡන්ද 2කට අවශ්‍ය වෙන ඡන්ද මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය වෙන තීන්ත තිබෙනවා. එතකොට මුද්‍රණ දෙපාර්තමේන්තුවට අතිරේක පිරිවැයක් දරන්න වෙන්නේ සේවකයන්ගේ පඩිනඩි ඕටි වගේ දේවල් පමණයි. ඒ නිසා මැතිවරණ මොකද්ද මුද්‍රණ දෙපාර්තමේන්තුව මේ කාර්ය ඉදිරියට කරගෙනමින් තිබුණා. නමුත් හදිසි ජනාධිපතිවරයා මුද්‍රණාලේ ප්‍රධානී ගංගානි ලියනගේ මහත්මියත් නීතිපතිවරයා ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්මගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ඇදුණා. ඒ රැස්වීමදී ඔහු නියෝගයක් දෙනවා මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අත්හිටුවන්න කියලා. ඊළඟට ඊට අනුරූපීව ලිපියක් යොමු කරනවා පෙරේද හවස ගංගානි ලියනගේ රජයේ මුද්‍රණාලාධිපතිනිය සභාපති මැතිවරණ කොමිස සභාවට. මේ ලිපියේ ඇය කියනවා මෙහිම උක්ත මැතිවරණය පැවැත්වීම සම්බන්ධී මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙස්සමක් විභාග වෙන බැවින් එහිදු අවසන් විනිශ්චයක් ලබා දී නොමැති උක්ත ඡන්ද පත්‍රිකා මුද්‍රණය හා ඒ සම්බන්ධයෙන් යන පිරිවැය දැරීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. ඔබ හිතන්න අධිකරණයේ විභාග වී තිබෙන නඩුවක් මත මුද්‍රණාලය කටයුතු අඩපණවෙන්න බෑ. අධිකරණයේ විනිශ්චය දුන්නට පසුව තමයි ඒක නීතියක් බවට පත් වෙන්නේ. එතකොට ලංකාවේ හැමදාමත් මැතිවරණයකට කවුරු හරි ගිල නඩුවක් දානවා. නඩුව දෙන්න මුද්‍රණාලයෙන් කියනවා නඩුවක් තියෙන නිසා ඡන්ද පත්‍රිකා ගන්න කියලා. මේ හිතාමතාම රනිල් වික්‍රමසිංහගේ බලපෑම හරහා රජයේ මුද්‍රණාල අධිපතිනිය ගනු ලැබූ අනීතික ක්‍රියාදාමය. ඒ වගේම භාණ්ඩාගාරයේ ලේකම්වරේ භාණ්ඩාගාරයේ ලේකම්වරයා බැඳී සිටින්නේ රජයේ මුදල් වලට. මේ රජයේ මුදල් පිළිබඳ මූලික වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ පාර්ලිමේන්තුවේ පැවරි තිබෙන මූලික වැඩකටයුතු වල ප්‍රධානම දේ තමයි මූල්‍ය බලය. භාණ්ඩාගාරවරයාට හෝ මුදල් අමාත්‍යවරයාට හෝ කැබිනට් මණ්ඩලයට අපේ රටේ මුදල් පිළිබඳ බලයක් නැහැ. මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවෙන් මොකද කරලා තිබෙන්නේ? පහුගිය අයවැය ලේඛනයේ මැතිවරණය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙන්නේ. දැන් භාණ්ඩාගාරයේ ලේකම්වරයාගේ වගකීම තමයි ඒ ප්‍රතිපාදන නිසි පරිදි අදාළ වැය ශීර්ෂයන්ට අනුව ලබා දීම. ඔහුගේ වගවීම තියෙන්නේ එතෙන්ට. සිරිවර්ධන මහත්මයාගේ වගවීම තියෙන්නේ මැතිවරණ කොමිසම මැතිවරණ සඳහා මුදල් ඉල්ලා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවේ අනුමත කොට තිබෙනවා. ඒ අනුමත කොට තිබෙන මුදල් ලබා දීම තමයි මැතිවරණයට සහය දැක්වීමක් වෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා. හැබැයි දැන් ඔහු මුදල් නොලැබෙන ලබා නොදෙන තත්ත්වයක් ඇති කොට තිබෙනවා. මේ මුළුමනින්ම
ජනාධිපතිවරයා තමන්ගේ බලය අනිසි ලෙස උපයෝගී කරගනිමින් රාජ්‍ය නිලධාරීන් බලපෑම් කිරීම හරහා මෙම මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා දරන ප්‍රයත්නක් මේ තිබේ. අපි අහනවා මේ රටේ පුරවැසියන්ගෙන් එහෙම ප්‍රයත්නයකට අපි ඉඩ දී යුතුද? එක මේ මැතිවරණ අවුරුද්දකට වඩා පමා වෙලා තිබෙනවා. ඒ නිසා ඒ අනුව මැතිවරණ පැවැත්විය යුතුයි. ඒ වගේම අද අපේ රටේ පාර්ලිමේන්තුවත් විධායකයා විධායක බලය ඔබන ජනාධිපතිවරයා විකෘති ජනවරමක් තිබින් වර්තමාන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට එන්නවත් මේ රටේ ජනතාවගෙන් ජනවරමක් ලැබුණේ නෑ. මේ පාර්ලිමේන්තු බලය තිබ්බත් අද පාර්ලිමේන්තුවේ බලය සීසී කඩ විසිරලා තිබින්නේ. ආණ්ඩුවට වඩා ගොඩක් අය එළියද? මහාචන්ද්‍ර දීපු රාජපක්ෂ අගමැතිවරයා කියන ඉල්ලීම මුළුමනින්ම ඒ ප්‍රචාරක යාන්ත්‍රණය අනුව මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා තමයි ජනවරම ලැබුණේ. අද අගමැතිවරයා එළි. එනිසා විකෘති වෙච්ච ජනවරමක් නැති පාලනයක් තියෙනවා. එනිසා මේ වෙලාවේ නිශ්චිත වශයෙන් ජනතාවට රටට අවශ්‍යතාවයක් තිබෙනවා. මොකද්ද? රටේ ජනතාවගේ කැමැත්තේ ස්වභාවයේ මනින්. එනිසා මේක පළාත් පාලන ආයතනයක ප්‍රාදේශීය සභාවක නගර සභාවක කානුව ලයිට් එකක් එහෙම නැත්නම් වෙසිකලි පද්ධතිය සුද්ධ කිරීම වගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ තිබෙන්නේ රටේ ජනතාවගේ ජනමතය විකෘති වෙච්ච පාලනයක් තිබෙනවා. දැන් රටේ ජනතාවගේ ජනමතය මොකක්ද කියලා මැනගැනීමේ මැතිවරණය. ඒ නිසා මේ වගේ වෙලාවකට තමයි රටකට ඡන්ද අවශ්‍ය. ව්‍යවස්ථානුකූලව ඡන්දය විල තිබෙනවා. ඒ වගේම රටේ තියෙන දේශපාලන කැළඹිලි අනුව ජනතාවගේ මතය කුමක්ද කියලා දැනගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පුරවැසියන්ට තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ නොතියෙන ඡන්ද මොකටද? ඒ නිසා මේක ඡන්ද පැවැත්විය යුතු අවස්ථාවක්. ඊළඟ ආණ්ඩුව විසින් කියන ප්‍රධාන තර්කය තමයි මුදල් නැහැ. ඔව්. අපේ රටේ හැමදාම මුදල් තියලා ඡන්ද කරේ නැහැ. හැමදාමත් ආණ්ඩුවට තියෙන සීමිත මුදල් ප්‍රමාණය. ආණ්ඩුව මොකද කරන්නේ? තමන්ගේ සීමිත මුදල් වලින් කොච්චර මුදල් ප්‍රමාණයක් මොන මොන ඒවට ප්‍රමුඛතාවය යුතු වැය කරනවද කියන එක තීන්දු ගන්න තමයි පාර්ලිමේන්තුව භණ්ඩාගාරේ ඉන්නේ. මොකද ප්‍රමුඛතාවය? නැත්නම් හැමදාම සල්ලි නේ. ඒකට අපේ රටේ කව හැමදාමත් හරිද භණ්ඩාගාරේ account එක කියන්නේ බැංකු අයිරාවෙන් OD එකේ යන්නේ. භණ්ඩාගාරේ account එක තියෙනවා ලංකා බැංකුවේ. කවදාවත් ලංකා බැංකු සාඛාවේ භණ්ඩාගාරේ account එක ධනශේෂයක් තිබුණේ නැහැ. හැමදාම තිබුණේ ඍණ බිලියන 500 දෙන ට්‍රිලියනක් වගේ වෙනවා. විශාල ප්‍රමාණකින් ODA එකකින් බැංකු අයිරාවකින් දුවන්නේ. ඒක අද නෙවෙයි හැමදාම. හැබැයි හැමදාමත් මොකද කරන්නේ? එහෙම මුදල් අර්බුදයක් තිබුණත් ප්‍රමුඛතාවය මොකක්ද? ප්‍රමුඛතාවය ජනතාවගේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදී. ඇයි එහෙම කියන්නේ? ජනතාවගේ කැමැත්ත නැති පාලනයකට මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ. මේ තියෙන ජනතාවගේ මුදල් ජනතාව වෙනුවෙන් වැය කරන්න. ඒ අර්ථයෙන් ගත්තත් මේ ජනවරම විමසිය යුතුයි. හැබැයි දැන් ආණ්ඩුව ඒ වෙනුවට කටයුතු කරමින් තිබෙන්නේ කඩාකප්පල් කරන. පළවෙනි කඩාකප්පල් කිරීම වලට මතක ඇති කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නිල් හපුවින්නහරා දිසාපතිවරුන්ට ලිපියක් ඇරියා ඇප මුදල් බාර ගැනීම නතර කරන්න කියලා. මතකද? ඒතර ඒක ව්‍යවස්ථා විරෝධී. එහෙම කැබිනට් තීන්දුවක් ගත්ත බවට කැබිනට් ලේකම්වරයා නිල් හපුවින්නට එවලා තියෙනවා. හරි. එතකොට මා පාර්ලිමේන්තුවේදී මෙහෙම කැබිනට් තීන්දුවක් ගත්තද කියලා ඇහුවා. අගමැතිවරයා කිව්වා එහෙම කැබිනට් තීන්දුවක් ගත්තේ නැහැ කියලා. මොකද කරන්නේ? නිලධාරීන් තමගේ කැත බලවමනාව සඳහා උපයෝග කරගන්න අවස්ථාව ලැබුණු පළවෙනි මොහොතේදී මොකද කරන්නේ? නිලධාරීන්ව පාවලා දෙන්නේ. ඔබට මතකයි සිල් රෙදි නඩුවේදී සිල් රෙදි පිටුවේ දේශපාලන අවශ්‍යතාවයට මොකද්ද? ජනාධිපති වරණ සඳහා. ඒතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා
Oke, mati warna wia pare weni wun tamai silre di yodo wani bedan ni. Hebe hiregi kau tu, janadi puti lekam, lalit wira tunggat, ewa gima, ewa lawi tiar siki, sabah puti yate kate tukarpu, anu sopel pita. Mi desho pala ken tamange balu wamana weni nil darim pawi cikarla, anti weni darim pawatin. Eka tamai pahu geda, nil hapu in nagi. Sidi bimim pinung karan, nil apu inu puyuk keragan no acande na tara kada kapal karan, hebei, parlimin tidak kemeti war perkasa karno, ehemani yoga ek nil apu inu dum neke, then nil apu inu tegurut do na dua gunung kiri mada pikat itu karno, metere di tehemai, metere di temu kada kremiti bin, mudrana ali adipati nia, gangga liyana gi mahatmia. Ewakim bandar agar lekam siruadra mahatmya, chandra vyapare, chandra pevatti me kada kapal krima sada, Ranil Wickremesinghe, tamangi, nede haste yodola tibena, tamangi, sengaunu haste Ranil Wickremesinghe, kada kapal krima pramukata aveta vila tibenni, mudranalaya adhipati nisa bandar agar lekam hari, dan mukata anukrim vyavasthave tibenni, anukrim vyavasthave Ekasi hatra ini waganti wisata ragana awat tibinau komisi mana tiennya balayat komisi wisin labadin niyoga menilaring kriyatma kri itu bawa. Islam ini makino. Janda vimusima ko janamat tiennya pewayat timat adal silum niti balatkar balatma kriima surakshita kriima komisan sabahwe kari itu atar ese e niti balatma kriima surakshita kriima illa komisan sabahwe sahayoge dek kriima E niti balatmak kirima baro sitne silo nildari baladareyange kari viyutti komisan sabahwa kiyeno apada chanda patrika mudrane karala denna e baladareyange kari wenna mokadda e chanda patrika mudrane karala labadima komisan sabahwa kiyeno chande sanda awashya na polis arakshawa denna polis sotuyarayage kari bare tamai emma kariya sampadane kirima komisame Komisi Komisi ilasit na bahan dagar lekam mereka lagi. Ayeve lekarin sammat kerlati bina paridi. Me mudal labadin, e mudal labadim bahan dagar lekam mereka lagi bagai kima. E anu tamai kene. Sieluma raja e baladar angge karya viyukti ekan. E karya itu nu karnu ana, mukadde kene. E karya itu nu karnu ana, ini kene. Yam chanda vimasima pevatti matohu. Janamati wacarana pewayatti mata adala yam niti ya balatmak kirim, sahatik kirim pinisa komisen sabawa samaga sahayoging, katayutu kirim mata patikshepa karana, ho aposatwana, onayama sama, onayama ayatanaya. Komisen visin laba dena niyogayan, sumag komisen visin illa hitana sahayogayan, laba dena pehara harim ho aposatwanaya. Ta mokadda kiyanne? E ayata warada karuwek karanna puluwan. Nadu adana pun, ini nadu ini. Laksana novedi dadi ekat ho, aurdu tu nak noik pun bandana agara gata krim atau ho, eki dadi ha bandana agara gata krim yana danduan dekat sama jatat tiyutte. Terus mereka mau andukin juga staf. Dengan itu hita amata polis peti beraya, hita amata bahanda agara lekam beraya, hita amata mudranali adipati niat. Mereka kada kapal kiri mesin dah usaha darah nama, mereka tamai juga staf. Untuk dapat. Mereka kali sih staf dikir laba di buat tamat pada kat tindu hati. Mukad. Puji Jaya Sundarat. Itu polis peti Puji Jaya Sundarat. Arak selekam. Hei Mr. Fernando, evagi mau gula darah nama. Nilantat budiyan si padani atau kan daya mudi putih. Eti endu sesta di kerana wajib iman lakukan meveni wagan tiap kat me kita ada berapa tala sesta di kerana wajib walan balan mukad iman iladar inta pewari iti bina wajak ima itu kiri ima ta asamat tu ima janata wat ungi iti bina wajib ima pilih bandu bandi ima atteri ianu tamai milian hatta pa milian panah wajib tamange putgali ke mudali hari de wandige wandi tiir nikalati bini Eka mata, aparada panatanu nadu akyan puluan sapara dili sa wakakim pehra rimakir. Meka tini muli kaituwas kan nadu akim,
ඔවුන් වගකීම් පැහැරගෙන කියලා ඔප්පු වෙලා තිනවා. දැන් අපරාධ පනතට නඩුව දාන්න පුළුවන්, මුහිරගත කරන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ ජනාධිපතිවරයාට මේ තීන්දු ලබා දී තිබෙනවා. තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව මිලියන 100ක දඩයක් ඔවුන්ට නිමිතලා තියෙනවා. මේක තමයි ජනතාවට තියෙන වගකීම් පිළිබඳ නිලධාරීන්ගෙ තියෙන බැඳීම. හොඳට එහෙම නැතුව ජනතාවගේ බදු මුදල් වලින් නේද වැටුප් ගෙවමින් වාහන අරන්දමින් ඉන්ධන සපයමින් දුරකතර ලබා දෙමින් නිවාස ලබා දෙමින් නේද කෞරවයේ වටිනාකම මේ සියල්ල ලබා දෙමින් කරන්නේ මොකද්ද මේ ජනතාවගේ තියෙන වගවීම ඉටු කරන්න. එනම් මේ ජනතාවගේ තියෙන වගවීම ඉටු වීමට අසමත් මම මේ නිලධාරීන්ට විරුද්ධව ජනතාවට ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සාහිත්‍ය තිබෙනවා. ඒ නිසා අපි මුද්‍රණාලය අධිපතිනියට පොලිස් ප්‍රතිවරයාට බාණ්ඩාගාර ලේකම්වරයාට සහ ඡන්ද කඩා කප්පල් කිරීම සඳහා ප්‍රයත්න දරන සියලු නිලධාරීන්ට අපි කියන්නේ ඔබ බැඳී සිටින මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ජනතාවට වගවීමට අන්න ඒ වගවීමට අනුව කටයුතු කරන්න. එහෙම කටයුතු කිරීමේදී ඔයගලන්ට කවරෝ හෝ පාලනයකින් පාලකෙක් විසින් අසාධාරණට අකටයුත්තකට ලක් කරනවා නම් අපි ඔබ වෙනින් පිනී හිටිනවා. ඔබ ආරක්ෂා කරන්න අපි පිනී. හැබැයි ඔබ ඒ වෙනුවට පාලකයාගේ මැතිවරණ කඩා කප්පල් කිරීම සඳහා ප්‍රයත්න නම් ඔබ යෙදෙන්නේ අපි ඔබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ. මේක කළ යුතුයි. ඊළඟ ගත්තොත් දැන් ජනාධිපතිවරයාගේ වගවීම තියෙන අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කරන්න. දැන් ජනාධිපතිවරයා මොකද කරන්නේ? හිතාමතා කඩක්කප්පල්කාරී මැතිවරණේ කඩක්කප්පල් කිරීම සඳහා ප්‍රයත්න කෙරෙමින් තිබෙනවා. මේ මොකක් නිසාද? ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ තමන් දිනනකොට ඡන්ද තියෙන පරදිනකට ඡන්ද නොතියෙන එක නෙවෙයි. ද රනිල් වික්‍රමසිංහ තන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ එයා දිනන්න පුළුවන් නම් ඡන්ද තියෙන එක, දිනන්න බැරි නම් ඡන්ද නොතියෙන එක. ඉතින් දිනන්න තියෙන එක ඡන්ද තියෙන එක නම් රනිල්ගේ යටතේ කවදාවත් ඡන්දයක් ලැබෙන්නේ නැහැ. කවදාවත් මෑන්ට දිනන්නම් වෙන්නේ. හරි. ඒක ඇත්ත. ඒ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිසි කලට නිසි පරිදි සාධාරණව ජනතාවගේ මතය විමසීමකට භාජනය කළ යුතුයි. ඒකට ජනාධිපතිවරයා බැඳිලා ඉන්නේ. හැබැයි ජනාධිපතිවරයා මේ මොකද කරමින් තිබෙන්නේ? අර තමන් ජනාධිපති පුටිය වාඩි කරවන්න. ඡන්දේ දීපු 134 දෙනා සතුටු කරන්න ඕන. ඔහුගේ බැඳීම තියෙන මහජනයාට නෙවෙයි. ඔහුගේ බැඳීම තිබෙන අපේ ආර්ථිකයට නෙවෙයි. ඔහුගේ බැඳීම තිබෙන අපේ රටේ කර්මාන්තකරුවට නෙවෙයි. ඔහුගේ බැඳීම තිබෙන අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට නෙවෙයි. ඔහුගේ බැඳීම තිබෙන්නේ 134කට. 134 දෙනාගේ මනදොල සපිරවීම සඳහා මොකද කරන්නේ? අමාත්‍ය දුර ලබා දෙමින් තිබෙනවා. වරප්‍රසාද ලබා දෙමින් තිබෙනවා. නේද? 134 ගේ හඬ නැංගීම තමයි ප්‍රධාන වශයෙන් ගත්තොත් ඡන්දේ පවත්වන්න එපා කියන්නේ. ඡන්දේ පවත්වන්න උන්ට ගමකට යන්න බෑ. ජන හමුවක් තියන්න බෑ. රැස්වීමක් සූදානම් කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා 134 දෙනාගේ බලවත් වමනාව තමයි ඡන්දේ තියන්න එපා කියන්නේ. රනිල් වික්‍රමසිංහ වක් කියන්නේ දෙන්න. 134 දෙනාගේ වමනාවත් රනිල්ගේ වමනාවත් එකට සමපාත වෙලා තියෙන මේලයි. රනිල්ට ඡන්දේ ඕනේ. එඳ රනිල් වික්‍රමසිංහ මැතිවරණ කඩා කප්පල් කිරීමේ කඩා කප්පල්කාරයෙක්. දැන් මොකද කරන්න? රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කඩා කප්පල්කාර ක්‍රියාදාමයකට අවතීර්ණ වෙලා තිබෙනවා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කෙරෙහි තියෙන අවම හෝ විශ්වාසයක් තිබෙනවනම් ඒ විශ්වාසය බිඳවට්ටමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ලංකාවට ආපු මේ කණ්ඩායම් ප්‍රධානී ඔවුන් අවස්ථා තුනකදී ප්‍රකාශ කළා තිබුණා ජාත්‍යන්තර අරමුදලේ ඉදිරි ක්‍රියාමාර්ග ඉදිරියට යන නම් ජනතාවගේ ජනවරම විමසිය යුතුයි කියලා. උන්නක අපිට විවිධ සංවාද තියෙන පුළුවන්. එක්සත් ජනපදයේත් එක්ක අපිට විවිධ සංවාද තියෙන පුළුවන්. හැබැයි පහුගිය දවුන්ගෙන් අපු බලවත් නායකෙක් ලංකාවේදී ප්‍රකාශ කරා ඡන්ද කඩා කප්පල් කරන්න එපා කියලා. මේ රට මේ අර්බුදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර වශයෙන් අපිට සහාය අවශ්‍යයි. ඒ තියෙන රීති රෙගුලාසි ඒ තියෙන බැඳීම් සියල්ල උල්ලංඝනය කරමින් තනි මිනිහෙක් තමන්ගේ ජනාධිපති පුටුවේ ඔටුන්න ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රටකුත් සමාජිකුත් ආර්ථිකයකුත් අනාගතයකුත් දූවිලි අලු බවට පත් කරමින් තිබෙනවා. මේකට අපි කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. යටත් වීමට ඉඩ දී යුතු නැහැ. අපිට දේශපාලන පක්ෂයට වෙනත් මත තියෙන්න පුළුවන්. දේශපාලන ලෙස අපි අතර වෙනස් ගැටුම් තියෙන්න පුළුවන්.
hebat rataka pajatantrawadi, rataka sama kami itu bidawatan, rataka getum karita itu perubahan ekrim sendah, janadi petirah hita mata kada kapal karitya awak nirata minawan, mereka hita mata, salinet itu kemana ini, salinet tang kohmud, dolar miliar visak petir dan di latino, pamawaena telu lalat, dolar miliar visak kia nasan wasenggatu, nida rupiah billion, hasil tiap pagi. Mati warna komisi mereka dolar rupiah miliar has billion has rupiah saman rupiah billion, nida hatai dasar tuh mak pagi. Mati warna komisi mungkin nama mereka billion hatai kimi terpatahkan sempurna kerana puluhan. Inda candir tiada puluhan terame modal permainan, bahu mukut kalah di ini. Pora sama gamal di bawah. Tilnya gue itu pamawi mati gula tiap, galang gue lihat komis galat iya, dolar miliar naya, pohora hetaya klubin netu, pohora kunu pohora naya kita bandi gula tiap, itu sali gini kibud, ada mati warna komis sama illan nih, miliar naya harusnya canda patri kamu duri negara, ya samaan mudulak, jana di peti warna nidasus sedaya kala tiap, lo canda patri kamu duri negara nda yang mudulai. Janadipati orang yang nidah susu ini mudah lah, ikat samaan bela dia. Tawat-tawat amati orang diurun dibinti bina. Mereka mudah pilih mudah prasnya aknewe. Orang ternette sali newe, orang ternette chand. Orang chand nama tiwi ini arbu dewi sinon chand kaltabu binti bina. Apa rata chand kaltabu piti hasya ti bina. Itu istama darunu kedewa cingin tamai apa rata kelawar evende sudjala ti bina. Insan nevus even sejarah merah te pati nirmana ini dengan itu yuti. Kauhuruat ini pejatantra virudi pala kianwisin merah te etikar mahavinasi nevata merah te pati nirmana ini dengan itu yuti. Ranil Wickrem Singh yali yali usahakarane mayor nevata nevata pati nirmana karan. Apik apa rada karan les. Omud. Ekak jatiantra manuhimikam pejatantra wadi ini penitna. Sangidana tikap mepilon sakat cakarno, oh mepilon tapi januat karno, oh ngapi mesa tidi, boh kandai mekap nuna gaya nanti nyoda mati. Dek, jatian terwasi ngapi ini Sri Lanka ke Purwesia Nara, ya dal jatian sangidana tuli misal udgotan ya para kap sudaran karno. Tuna, mekada kapal kirim sila prayatna darna nildarin sa desh pal kandu virudu, adikar kriya mal rota piyat tuli. Hatar, mahajana tawat tikap pari. Udgoshan malawa, sudaran kalau punya. Mereka 10 benda itu ngapi udgoshan malawa kerja tuh pergi. Hebat Ranil Wickrem Singh tawas sheeti bini mukat. Janat awagi matiye, saadaan lese chanda patrika awagi katriya kara prakasa repat krima velak panu saadaan. Ekrama rataka sama kami itu yeti bini mawat. Hebat ohu, is sama kami itu bindawat tawa, samaje kada kapal kari mawat kerja kendo bunuh. Api ekumantren dahulu ini. Ranil Wickrem Singh kapati kotia, api ta arah dana karena yang guha wetul ada ini kira. Api itu dahulu ini. Ata dia. Yang guha wetul ada ini. Getumak ketikaran. Pecanda kari tatkak nirmana keran. Kada kapal kari tatkak nirmana keran. Make tamai Ranil Wickrem Singh diput pitiye. Ranil Wickrem Singh itu mahajana tawatik. Deshapal ne karanda piti akne de. Ranil Wickrem Singh kalpana karana taman tatin rajya mardana yantrane polisiyo hamudawa yodagana e piti tapiyo kendawunu. Meka tama Ranil gi upakrame. Janathawa getumkari nida pachanda kari hasirimakata genella Ranil Wickrem Singh e pitiyata gal karanda hadana. Eka tama Ranil thoragena thiyena piti. Habata api daddi viswasayak thibena. Polisi niladari hamudawa niladari Samaan soldat dua, polisi kostapal matnya, saya hemat dengan agama tiada diuru matamu saya anduk pribadi tawa rakina bawa. Hebei, Ranil Wickrem Singh amu amu yang anduk pribadi tawa kadena. Anduk pribadi tawa kadena pala kaya kepetten ini, hamuda wasa polisi penisi dikelap iswas kerana anduk pribadi tawa rakina pala, rakina jana tawa kepetti. Tapi untuk arah darangan mepetti itu kan. Ewaki mengapa api atisse previsan karimino. Ranil Wickrem Singh. Vivida kuda-kuda kalli khandayam upayogi karagena rata athule pachanda karitatwayak nirmanaya kirannawa meka anivaryen uyanne pari meka nikan chande kada kappal karana nevi
එතනින් පස්සේ කඩා කප්පල්කාරී ගැටුම්කාරී සමාජය කොට නිර්මාණය කරගන්නවා. ගැටුම්කාරී සමාජය තමයි ඔහුගේ පැවැත්ම තියෙන්නේ. ඔහු ගාව තමයි පොලිසිය ඉන්නේ, ඔහු ගාව තමයි හමුදාව තියෙන්නේ. ඉතින් ඔහු කල්පනා කරනවා ගැටුම්කාරී සමාජය කරා තමයි බලය තාවුරු කරගන්න. අපි ජාතික ජන බලවේගයේ එම ප්‍රවේශයට අහු වෙන්නේ නැහැ. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගෙන වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර විහු ප්‍රජාතන්ත්‍රවාදී විහුවේ යා හැකි උපරිම දුර දක්වාම අපි විශ්වාස කරමින් ගමන් කරනවා. අපි කඩා කප්පල්කාරී, ප්‍රචණ්ඩකාරී, ගැටුම්කාරී සමාජයක් නිර්මාණය කර ගැනීම රනිල්ගේ පොර පිටියට අපි ඇතුළු වෙන සූදානම. ඒක තමයි රනිල් අද ජනතාව දේශපාලන ව්‍යාපාර කැඳවන්න හදන පිටිය. යට වාසිසගත පිටිය, ගැටුම් පිටිය, කඩා කප්පල්කාරී පිටිය. ඒ පිටියට අපි අවතීර්ණ වෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නේද පියවරකට අපි තිබෙනවා. හැබැයි දැඩිව සහ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දැඩිව ශක්තිමත් සහ විශ්වාසවන්ත භාවයෙන් රනිල්ගේ මේ මැතිවරණ කඩා කප්පල් කිරීම ක්‍රියාදාම පරාද කරනවා. පරාද කිරීම සඳහා මේ රටේ සියලුම සිවිල් සංවිධාන මහජනට අපි ආරාධනා කරනවා. දැන් ඕගලන්ට මතක ඇති පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දේව වාක්‍ය ලෙසේ සලකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කෑමොර දීපු ඒ ආරක්ෂා කිරීම සඳහා කෑගාපු කට්ටිය ගොඩක් හිටියේ අලි සබ්රි නේද? ඔව්, නිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දේව වාක්‍ය ලෙසේ සලකා තමයි පහුගිය පාර්ලිමේන්තුවේ කෑමොර දුන්නේ. මම අලි සබ්රිගෙන් අහනවා ඔබගේ ජනාධිපති ව්‍යවස්ථාව කරන දැන් මොකද කියන්නේ කියලා. විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත මේ හැමදේම මොකද කරේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රබල ආරක්ෂකයෝ වගේ තමයි සමාජයට පෙන්වුවේ. කප්පටි නරයින් මතක තබා ගන්න. දැන් අපි ඔවුන්ගෙන් අහනවා මොකද්ද? දැන් තමන්ගේ ජනාධිපතිවරයා අමුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා, රාජ්‍ය නිලධාරිය බලපෑම් කරනවා, මැතිවරණය කඩක් කරන්න උත්සාහ කරමින් තිබෙනවා, ඔව් කඩා කප්පල්කාරී හැසිරීම නිරත වෙමින් තිබෙන කඩා කප්පල්කාරී, දැන් මොකද කියන්නේ අලි සබ්රි, දැන් මොකද කියන්නේ විජේදාස? ඔබ කපටි නරින්ගේ භූමිකාවට නම් පණ පෙව්වේ ඇත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සඳහා ඔබගේ නායකයා කරන මේ කටයුතු පිළිබඳව මතය කියන්නේ. අපි දැනගන්න ඕනේ මොකද මේගොල්ලෝනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුර දේවතාවෝගේ පෞගේ කාලේ කැමර දුන්නේ. අපි ඔවුන්ගේ දැනගන්න කැමති. ඒ නිසා නේද තව හිටියා මේ කරු ජයසූරියලා ප්‍රජාතන්ත්‍රවාදී මහා එහෙමනම් අපිට පෙන්වුවේ දැන් කරු ජයසූරියලා කියන්නේ මොකද්ද මේ ගැන කියන්නේ කියලා. තව ඉන්නවා ජනාධිපතිගේ අධ්‍යක්ෂ ජෙනරාල්වරේ පෞගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදී මුර දේවතාව. දැන් මොකද අධ්‍යක්ෂ ජෙනරාල්වරු කියන්නේ? ඒ නිසා මේ අය අපිට මැඩ ගන්න පුළුවන් කණ්ඩ හිතුනහම කබර ගොයා තල ගොයා වර්ගී කරගන්න ප්‍රජාතන්ත්‍රවාදීද කියලා අපි දැනගන්න පුළුවන් දැන් අපිට. එහෙමනම් අපිට මේගොල්ලෝ පෙන්වෙන්නේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නම් මේ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍ර විරෝධී තන්දේ කඩා කප්පල් කිරීම සඳහා ප්‍රයත්නයට විරුද්ධව නැගී සිටින පෙරට එන්න ජාතික ජන බලවේගයේ ඒ සඳහා අපේ නායකත්වය අපේ මැදිහත් වීම ලබා දෙන්න අපි ලෑස්ති. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන රනිල් වික්‍රමසිංහ නතර කළ යුතුයි. ඒ සඳහා මම නැවත කියනවා සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ඒ දැඩිව ස්ථාවර සහ විශ්වාසවන්ත භාවීතුව අපි මේ සටන කරනවා. ඉතින් මේ පිළිබඳ තමයි ඔබට කරුණු ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව යමක් තිබෙනවා නම් ඔබට අපි විමසන්න පුළුවන්. මෙන්න අපි අවසන් කරමු. බොහොම ස්තුතියි.